සුබම අධ්‍යයනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රොටි සිරස්තල වෙත. අකාරුණික කාලගුණයෙන් 7 දිනක ජීවිතක්ෂයට රතු නිවේදන එලෙසමයි. උසස් පෙළ පන්ති 30 වනදායින් සහ ශිෂ්‍යත්ව පන්ති 31 වනදායින් අවසන්. රියදුරට පහර දුන් ඩිෆෙන්ඩරයන් සැකකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට. බ්‍රිතාන්‍ය ඉන්ධන නෞකාවක් ඉරානයේ අත්අඩංගුවට. දිවයින හරහා සහ බස්නාහිර වයඹ දකුණ සහ නිරිත දිසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය අද දිනේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයින දකුණු වර්ධයේ ඒ වගේම දිවයිනට වයඹ බස්නාහිර නිරිත සහ දකුණු දිසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය තාදිරට බලාපොරොත්තු වෙන පුළුවන්කම තියෙනවා. මේ නිසා දිවයින බස්නාහිර දකුණ මධ්‍යම සබ්‍රගම වයඹ සහ උතුරුමැද පළාත්වලත් ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තිබිටිනිට හමන 8 කිලෝමීටර 60 සිට 8 කිලෝමීටර 75 දක්වා වන ඉතා තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ තත්ත්වය සැලකුවොත් සබ්‍රගම සහ මධ්‍යම පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල තිබිටිනිට වැසියෝ කිවුරුන් සහිත වැසිය තියෙනවා. වයඹ පළාතේත් කොළඹ ගම්පස හම්බන්තොට දිස්ත්‍රික්කවල තේසිවාර කීපයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම සහ සබ්‍රගම පළාත්වල තැන් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් ප්‍රද වර්ෂාපතන නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. දෙවෙනිට වයඹ බස්නාහිර නිරිත සහ දකුණු දිසින් යන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය හෙට දින උදෑසන කාලය දක්වා තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා මන්නාරම් සිට පුත්තලම කොළඹ ගාල සහ හම්බන්තොට පොත්විල දක්වාන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනට පැරිකිනට 72 සිට පැරිකින 85 දක්වා වැඩි වෙන්න පුළුවන්. එම නිසා මේ මුහුදු ප්‍රදේශයේ විටිනට ඉතා රළු වේවි. මේ නිසා මේ මුහුදු ප්‍රදේශය තුල හෙට දින උදෑසන කාලය දක්වා දීවර කටයුතුරෙන් නොවැදෙන නිසා අපි දීවර ජනතාවට අවවාද කරනවා. ඒ වගේම නායක ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන්න ඉල්ලා සිටින කැමැති. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් මෙවන විට පුද්ගල මරණ 7ක් වාර්තා වී තිබෙනවා. ආපදාවට ලක්වන් සඳහා සහන සැලසීමට මෙවන විටත් පියවරගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ. පොලිසිය ඇතුළු සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කරලා තිබෙන මේ සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් නාවික හමුදාවේ බටපිරිස උපකරණ තවමත් සානගත කරලා තියෙන අවශ්‍ය පරිදි ස්ථානවල හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඉදිරියේදී ඉතා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා මේ වෙන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ කියන ප්‍රාදේශීයකම කොට්ටාසයට රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන් ඉඹුල්පේ වේවැල්වත්ත මාර්ගය භාවිතා කිරීමේදී එම ජනතාව ඉතාමත්ම අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. නුවරළ දිස්ත්‍රික්කයේ කොත්මලේ කියන ප්‍රදේශයටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත කියන ප්‍රදේශයටත් එම රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් යදාළ ස්ථානවලින් ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. 5000කට වැඩි පිරිසක් ඊයේ දිනේ පටන් අඛණ්ඩව පීඩාවට පත් වුණා. මෙම තත්ත්වය සමගම රත්නපුර දිස්ත්‍රික්කයේ යම් ස්ථානවලින් ජනතාව ඉවත් කරා. කළුගඟේ ජල මට්ටම වැඩි වීමත් සමග නමුත් දඟා ජල මට්ටම් යථාතත්වයට පත් වෙලා තිබෙනවා. මේ වෙන විට පුද්ගල මරණ 7ක් මෙම ආපදා සහිත තත්ත්ව හේතුවෙන් වාර්තා වෙලා පවතිනවා. නිවාස 700කට වැඩි ප්‍රමාණයක් අර්ධහානි වාර්තා වෙනවා. ආපදා කමන්ඩන මධ්‍යස්ථානයේ අධිෂ්ඨානයෙන් අඛණ්ඩවම එම මූලමය ප්‍රතිපාදනයන් එම ජනතාව ලබා දීම සඳහා තක්සේරු කටයුතු අවසන් වූ වහාම අපි කටයුතු කරනවා. අධික සුළං තත්ත්වයේ හේතුවෙන් විපතටපත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සහන ලබා දීමේ ප්‍රථම අදියර යටතේ රුපියල් දසදහසක මුදලක් හෙට දිනේදී ලබා දීමට කටයුතු කරන බව එම දිස්ත්‍රික් ලේකම් NHM චිත්‍රානන්ද මහතා පවසනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ මේනකොට පවුල් 250ක් පුද්ගල 960ක් ඒ වගේම නිවාස 174 හානියට පත් වෙලා තියෙන ව්‍යාපාරික ස්ථාන 25ක් හානියට පත් වෙලා තියෙනවා. වැඩි විනාශය තියෙන හලාවද වාදිසලෙන් කොට්ටාසේ වැල්ල තියෙනවා. ඒ අනුව අපි ළමන සමුද උදේට හලාවද කොට්ටාසේට දෙනවා රුපියල් 10000 දීමනවා දෙනවා. සුළඟෙන් හානියට පත් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළා. සුළඟෙන් එම ප්‍රදේශයේ නිවාස 164කට හානි සිදු ඇති අතර පුද්ගලයින් 960කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඉන් වැඩිම හානියක් සිදුව තිබෙන්නේ මුහුදු තීරයේ ආශ්‍රිතව ජීවත් වන ජනතාවටයි. ලබන 30වනදා මධ්‍යම රාත්‍රී 12 සිට අපොස උසස් පෙළ විභාගයේ අවසන් වන තෙක් ඊට අදාළ සම්මන්ත්‍රණ වැඩමුළු සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කරනවා. මේ අතර ලබන 31වනදා මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ අවසන් වන තෙක්ද මෙම නීතිය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශයේ නිවේදනය කරන්නේ.
ඒ අනුව එම කාලය තුල අදාළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම විෂාණුබද්ධ දේශන සමන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීමද තහනම් කර තිබෙනවා. විභාග ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර් බැනර් සහ අත් පත්‍රිකා මගින් ප්‍රචාරය කිරීමද සපුරා තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. යම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරන්නේ නම් ඒ පිළිබඳ 119 පොලිස් හදිසි අමුතුම් අංකයට පොලිස් මූලස්ථානයේ 0112 42 11 11 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ හදිසි අමුතුම් අංකය වන 19 11 ඇමතීමෙන් හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දිය හැකියි. නිට්ටඹුව කලකෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ ආරක්ෂකයන් ලෙස පෙනී සිටමින් රියදුරෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ ඩිපෙන්ඩර් රතය මහරගම ඇල්හේන පාර ප්‍රදේශයේ නිවසක තිබියදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඩිෆෙක්ටර් රතේ රියදුරු සහ ප්‍රභු ආරක්ෂකයන් ලෙස පෙනී සිටි අයකු කොළඹ අපරාධ කොට්ටාසයට බහරවීමෙන් පසු අත්අඩංගුවට කෙනුණා. මාර්ගයේ ඉඩ නොදුන් බවට පවසමින් වෑන් රථ රියදුරෙකුට ප්‍රභු ආරක්ෂකයන් ලෙස පෙනී සිටි කණ්ඩායමක් පහර දුන් අතර ඊට අදාළ වීඩියෝව සමාජ ජාලා තුළ පැතිර ගියා. ප්‍රභු ආරක්ෂකයන් ලෙස පෙනී සිටියද ඔවුන් පෞද්ගලික ආරක්ෂක සේවයකට අයත් පුද්ගලයින් බව මෙවන විට අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා. වත්මන් රජය යටතේ කුරුණෑගල මැතිවරණ කොට්ටාශයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා පමණක් මේ වන විට රුපියල් කෝටි 800කට අධික මුදලක් ලබා දී ඇති බව රාජමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කුරුණෑගල මැතිවරණ කොට්ටාසේ මේ වෙන විට කෝටි 50ක මේ මාස කීපය තුළ විතරක් මාර්ග සංවර්ධන කටයුතු සිදු වෙනවා. දැනට 2015 ජනවාරි 8 සිට මේ දක්වා මේ මැතිවරණ කොට්ටාසේ කෝටි 800ක ලක්ෂ 80000ක සංවර්ධන කටයුතු සිදු වෙනවා. ඒ කෝටි 800ෙන් මෙම මාර්ගයට ලක්ෂ 197කුත් මූණමලේ මාවතට ලක්ෂ 172කුත් ජයන්තිපුර මාවතට ලක්ෂ 120කුත් දැන් වැඩ ආරම්භ කරලා මාස 3ක් ඇතුළත ජනතා ඉදිරියට පත් කරනවා කාපට් යොදා. කුරුණෑගල ජයන්තිපුර ප්‍රධාන මාර්ගය, කුරුණෑගල විලේකොට ප්‍රධාන මාර්ගය සහ කුරුණෑගල මූණමලේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු රාජ්‍ය මාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන් යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා රුපියල් ලක්ෂ 490ක මුදලක් වෙන් කර තිබෙනවා. මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වර්ග සභා ක්‍රමේ වෙනස් කර රට පාලනය කිරීමට පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් ඇති කරගත යුතු බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ජාතික මග මහජන ව්‍යාපාරය සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සාමාන්‍ය පෙළ උසස් පෙළවත් සමත් නැති පවුලේ සමාජිකයෝ හතර අපේ අපේක්ෂකයා මෙයයි කියලා ඡන්දයක් කරන්න කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒගොල්ලෝ මේ රටේ දැන උගත් සමාජයට කරන්නේ බලගතු අපහාසයක්. අද මේ රටේ තියෙන ලක්ෂ 160ක ඡන්දෙන් ලක්ෂ 50ක් මොනෝ පක්ෂයකටවත් බැඳිච්ච නැති දැන උගත් මිනිසු ටිකක් තමයි ඉන්නේ මෙතන මේ රටේ. ඒ දැන උගත් මිනිසු තමයි අනාගත ජයග්‍රාහකයා තීරණය කරන්නේ. ඒ නිසා එක එක පක්ෂවලට අපේක්ෂකයෝ ඉදිරිපත් කරහට ඒ අය ජයගන්නේ නැහැ. ඇයි? මේ දැන උගත් ලක්ෂ 50 මොකද කරන්න කියන එක ගැන අද රටට අත්‍යවශ්‍යයි. වර්ග සභාවලට තවදුරටත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කරන්න පුළුවන් පුළුල් සංධානයක් ඇති කරගත යුතුයි. ශිල්ප සේනා ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. ප්‍රදර්ශනය නැරඹීමට අද දිනේද විශාල පිරිසක් පැමිණ සිටිනවා. ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය ශිල්ප සේනා දෙවැන්ත ප්‍රදර්ශනය ආරම්භ වූයේ පෙරේදා දිනේදී. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය හෙටින් අවසන් වනවා. සවිමත් දෑතින් පොහොසත් රටක් යන තේමා වෙනුයි ප්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ. විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදන ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රචලිත කිරීම ප්‍රදර්ශනයේ අරමුණයි. අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙය පැවැත්වෙනවා. ප්‍රදර්ශනයේ තුන්වන දිනය විවෘත කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. ඕනම රටක අනාගතයට ඕනම රටක ජනතාවගේ සුභසිසිදසනා ඒ තාක්ෂණය තුළින් තමයි අපිට ශක්තිමත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ තුළින් තමයි අපිට ආර්ථිකය ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ තුළින් තමයි අපේ ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් නිම කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ලෝකයේ ජීවන රටවල් සෑම රටක්ම ඉස්සරහට ගියේ තමන්ගේ ජනතාව
ධනවත් කළේ තමන්ගේ ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දුන්නේ තාක්ෂණය තුළින් දියුණු කරලා නව නිපැයුම් ඇති කරලා නව අපනයන ඇති කරලා නව කර්මාන්ත ඇති කරලා අලුත් මාර්ග රට අරන් ගියාම ජනතාව නිතැනීම පෝසත් වෙනවා. 1948 නිදහස ලබන විට අපේ රටේ ආදායමත් ජපානයේ ආදායමත් අතුරන $1 වෙනසක්. අපි $80 ජපානයේ $81. අද ජපානයේ කොහෙද? අද ලංකාව කොහෙද? පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අම කියනවා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ බැරි වෙලා ආවත් ජනාධිපති අපේක්ෂකයේ වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න 7-8 දෙනෙක් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පෙරමුණත් එක්ක එනවා. ඒ මන්ත්‍රීවරු ඊටමු ඇමතිවරු 7-8 දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂට යන එන මන් නැති කරනවා විතරක් නෙමෙයි නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවදා හරි ඊළඟ පක්ෂය බවට පත් වෙනවා. ඒ පක්ෂය සම්පූර්ණයෙන්ම මරලා දාලා තියෙන මේ අය. දේශපාලන බේදයෙන් තොරව රටේ සියලු තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දීමට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයේ තුල ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒක ජනාධිපති කාර්යාලය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩු වෙනස් වුණාට රටේ රාජ්‍ය නායකින් වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැති වැඩපිළිවෙලක් තමයි අපි සූදානම් කරලා තියෙන්නේ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ නිර්මාණය කරාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණයන්ට තරුණියන්ට පමණක් නෙමෙයි ඒ සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා සමස්ත රටේ තාරුණ්‍ය වෙනුවෙන් තාරුණ්‍ය අනාගත දොරටුව තමයි අපි විවර කරලා තියෙන්නේ. ඒ නිසා මම අපේ රටේ ආදරණීය තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම දේශපාලඥයන් ගාව ගිහිල්ලා වැඳ වැටිච්ච කාලේ අවසන් කරලා තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සම්බන්ධීකරණයෙන් අද සිදු කරලා තියෙනවා. විදුලි අර්බුදයට පිළියමක් ලෙස ඉදිකිරීමට නියමිත දැදුරෝය නව ජලවිදුලි බලාකාරය සඳහා මුල්කණ තැබීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වාරිමාර්ග අමාත්‍යාංශය එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මෙමකින් මෙගාවොට් 1.3ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීම අරමුණයි. ඒ තුළින් පවුල් දහසක පමණ විදුලි අවශ්‍යතාව සපුරාලිය හැකි අතර වාර්ෂිකව රුපියල් මිලියන 160ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 303ක්. මේ විදුලි බලාගාරය ආරම්භ කරා වගේම ලංකාවේ කරන්න පුළුවන් තැන් බලබලා ඒ කරන පුද්ගලිකයට පවා දෙන්න තමයි දැන් සූදානම් කරගෙන යන්නේ. ලංකාවේ සෑම තැනකම දැන් අමාත්‍යතුමාත් මමත් ගිහිල්ලා බලලා තියෙනවා. ඒ වගේ තියෙන අඩුපාඩු හදලා ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. මේ ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා තමයි අපි කරන්නේ. ශ්‍රී ලංකා එනර්ජි සායතනය කියන්නේ 100%ක්ම විදුලි බල මණ්ඩලයට අයිති, ජනතාවට අයිති සමාගමක්. ඒකේ කාටවත් පුද්ගලික කොටස් හෝ පුද්ගලික ආයෝජනයක් මේක ඇත්තේම නැහැ. මේකේ තාක්ෂණික ඥානය විදේශ රටවල කවුරුවත් නෙමෙයි. අපිමයි විදේශීය ඉංජිනේරුවරු නැහැ. දේශීය ඉංජිනේරුවරු, දේශීය කම්කරුවෝ දාලා තමයි අපි මේක කරන්නේ. අරමුදල් සපයා ගැනීම දේශීය රාජ්‍ය සමාගම් මුලින්මයි කරන්නේ. එතකොට මේක රාජ්‍ය ආයතනවල සම්මිශ්‍රණයක්. මේකේ ධාරිතාවය මෙගාවට් 1.3යි. මේකෙන් අපිට තෙල්වලට වියදම් වෙන මිලියන 160කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ඉතුරු කරගන්න පුළුවන් වෙනවා මේකෙන්. දළ වශයෙන් ගම්මාන දෙකකට ගෙවල් 1000කට විතර අපිට විදුලි ලබලා දෙන්න පුළුවන් මේ වගේ ව්‍යාපෘතිය. එතකොට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මේ වගේ ස්ථාන ගොඩක් තියෙනවා හඳුනාගත්ත. මේක ආරම්භයක්. මේ ආරම්භයත් එක්ක අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. හදවත් යාකරන රම්මාවත් සංවර්ධන මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ ගාල්ල ඌරුගස්මන් හන්දිය සිට කිරිකුපුර දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු රුපියල් 127ක වියදමකින් ආරම්භ කෙරුණා. ඒ ඇතුළු තවත් සංවර්ධන පුවත් රැසක අද සංවර්ධන පුවත් තුලින් මාර්ගය කිලෝමීටර 2ක දුරකින් යුක්ත වන අතර ඌරුගස්මන් හන්දිය මීගස්පිටිය මහකඩේ සිට හිරිකුඹුර දක්වා මාර්ගයේ කාපට් අතුර සංවර්ධනය කිරීමවා. ලබන මාසයේ අවසන් වන විට එහි සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ, පළාත් සභා මන්ත්‍රී ජයන්ත ජයවීර මහතා ඇතුළු ජනතා නියෝජිතින් රැසක් එක්ව සිටියා. පදවිය මහසෙන්පුර මහාවිද්‍යාලයේ ඉදිකළ පානීය ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කිරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමන් මහතාගේ ප්‍රධානත්වයෙන්
රුපියල් ලක්ෂ 60ක වියදමින් ඉදිකළ මෙම පානීය ජල ව්‍යාපෘතිය තුලින් පාසලේ දරුවන්ගේ මෙන්ම ප්‍රදේශීය ජනතාවගේද පානීය ජල අවශ්‍යතා සපුරාලීම සිදු කෙරෙනවා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මාර්ග කිහිපයක් සංවර්ධනය කෙරුණා. ඒ යටතේ වලාන දමානන්ද මාවත සහ ශ්‍රී සරණපාල විහාරයේ පිවිසුම් මාර්ගය රුපියල් ලක්ෂ 30ක වියදමින් සංවර්ධනය කර පසුගියදා ජනතා අයිතියට පැවරුණා. ඒ පානදුර නගරසභාවේ නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පිබිදෙම පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ පුදවිම් සංරක්ෂණය කිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ යටතේ පොළොන්නරුව මාණිකම්පට්ටිය ප්‍රදේශයේ පිහිටි මැණික් විහෙර සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු වුණා. ඒ රුපියල් ලක්ෂ 34ක වියදමින් අනුරාධපුර යුගයේදී දුටුගැමුණු රජතුමා විසින් ඉදිකළ බවට සැලකෙන මැණික් විහෙර ස්තූපයද මේ යටතේ සංරක්ෂණය කිරීමට නියමිතයි. නීති විරෝධී ලෙස අලිපැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පැවරුවා. ඒ කොළඹ මහාධිකරණයේ හමුවේ. සකුරා නැමැති මෙම ඇත්පැටවා පිරිමි ඇත්පැටවෙකු බවට ලියාපදිංචි සඳහන් ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර තිබුණද වනජීවි නිලධාරින්ගේ සටහන්වල තිබී ඇත්තේ ඇතින්න පැටවෙකු බවයි. ඒ අනුව වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු හා ඇත්පැටවාගේ මුල් අයිතිකරු මෙහි සෙසු විත්තිකරුවන් වනවා. ඇවන්කාඩ් නෞකාවේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තුන්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන දෙවනදා දක්වායි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයායි නියෝගය නිකුත් කළේ. විල්පත්තු රක්ෂිතය අවට මරිච්චි කට්ටු හා කල්ලාරු රක්ෂිතවල කැලෑ එලිපෙහෙලි කිරීම නවතා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති රීඩ් පෙට්සම ලබන 22 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා. මෙම රක්ෂිතවල කැලෑ එලිපෙහෙලි කර තිබේද නැද්ද යන පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාව මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ නීතිපතිවරයා මගින් රුපියල් කෝටි 100කට වඩා වටිනා මත්කුඩු තොග්ගයක් සමග කොළුපිටියේදී අතරංගුටගත් විදේශිකයින් 3 දෙනා ඇතුළු 5 දෙනා ලබන දෙවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පවතින බව පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින් මේගමෝ කලාපයේ නොවිදිමත් අධ්‍යාපනය ලැබූ කාන්තාවන්ගේ නිර්මාණ කුසලතා අගය කරමින් නිර්මාණ ප්‍රදර්ශනයක් ජායලදී පැවැත්වුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී ශිරන්ත අමරසේකර මහතාගේ සංවිධායකත්වයෙන් පැවති මෙම උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනී අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරු හේෂාර සේනාල් සෝමරත්න මහතා සාමශ්‍රී දේශකීර්ති මාධ්‍ය අභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. ගෞරව සම්මාන පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සියලු ජාතීන්ගේ සමගි සංවිධානය 26 වන වරට සංවිධාන කළ සාමශ්‍රී සමාජ සේවක ජනසම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනැමුණා. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කළ 2019 ජාතික පුරාවිද්‍යා සමුළුව කොළඹදී පැවැත්වුණා. අතීත අභිමන හෙටත් යන තේමාව යටතේ මෙය පැවැත්වුණේ. ඉදිරි ජනාධිපතිවරණයේදී කුමක් කළ යුතුද යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් මහරගමදී පැවැත්වුණා. රටට සුදුසු නායකත්වයක් තෝරා ගැනීම පිළිබඳ මෙහිදී මහාචාර්යවරුන් කිහිප දෙනෙකු කරුණු දැක්වුවා. මෙරට ව්‍යාපාරික විස්තර ඇතුළත් රජයේ ලියාපදිංචි ව්‍යාපාරික නාමාවලිය එළිදැක්වීම අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපාරවලට අදාළ සියලු තොරතුරු ඊට ඇතුළත් siudesa.lk යන වෙබ්බඩවිය ඔස්සේ මෙම තොරතුරු ලබාගත හැකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ගුරු සංගමය හා ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප මෙන්ම සමාජ සේවා අරමුදල වැය කරමින් උතුරේ පාසල්වලට නළලින් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. යුද්ධය නිසා දිමව්පියන් අහිමි වූ සිසුන් සඳහා පාසල් උපකරණ ලබා දීමද කිල්නොච්චිය ප්‍රාථමික විද්‍යාලයේදී සිදු කෙරුණා. ඒ සමගින් දිවපුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk